කණ්ඩ ශෛලාබිධානපුර හෙවත් ඓතිහාසික කන්ද උඩ රට මහනුවර පුරවරයේ ඇසල පෙරහැර මංගල්‍ය මෙවරත් අති උත්කර්ෂවත් අන්දමින් ශ්‍රී දළදා මාලිගාව ප්‍රමුඛ සතර මහා දේවාලයන් කිරීමට කටයුතු සූදානම් කරමින් මේ වන විට පවතිනවා. ශ්‍රී දළදා මාලිගාව ප්‍රමුඛ කොටගෙන සතර මහා දේවාලවල පවත්වන අති උත්කර්ෂවත් මෙම ඇසල පෙරහැර මංගල්‍ය දෙවනි දිනෙන් අලුත්නුවර දැඩිමුණ්ඩ දේවාලයේ සිට කප රැගෙන ඇවිත් මහනුවර මහවිෂ්ණු දේවාලයේ ඉදි වෙලා තියෙන දැඩිමුණ්ඩ දේවාලයේදී කප බෙදීමෙන් අනතුරුව තුන්වන දින කප් සිට වීමෙන් සතර දේවාලවලින් ආරම්භ කරනවා. එයින් අනතුරුව අටවෙනි දින ඇසල පෙරහර මංගල්‍යයේ කුඹල් පෙරහැර පළමු දින ගමන් කිරීම ශ්‍රී දළදා මාලිගාව ප්‍රමුඛකටගෙන සතර මහා දේවාලයන් වීදි සංචාරය කරනවා. මේ ඓතිහාසික ඇසල පෙරහැර මංගල්‍ය විශේෂයෙන්ම දළදා හාමුදුරුවන් වහන්සේට පූජෝපාහාරයක් වශයෙන් සතර දේවාලයන් පවත්වනු ලබනවා. මේ සමග සතර දේවාලයන්ගෙන් පළවෙනියටම එකතු වෙන්නේ ශ්‍රීනාථ දේවාලය. ශ්‍රීනාථ දේවාලය ඓතිහාසික වටිනාකම අපි ගත්තොත් මතු බුදුවන මෛත්‍රී බෝධි උත්තමයාණන් වහන්සේ වෙනුවෙන් කන්ද උඩරට ඉදි වෙලා තියෙන සහ කන්ද උඩරට ආරම්භය සෙන්කණ්ඩ ශෛලාබිධානපුර ආරම්භය ඇති වූ ස්ථානය ලෙස අපිට ශ්‍රීනාථ දේවාලය පෙන්වා දෙන්න පුළුවන් වෙනවා. සෙන්කණ්ඩ කියන බ්‍රාහ්මණයා ශ්‍රීනාථ දේවාලයේ දැනට ඉදි වෙලා තියෙන නාථ දේවාලය හරහා ධර්මරාජ කන්දට ගමන් කරමින් සිටින වෙලාවකදී ඓතිහාසික වැල්බෝධිය අසල යම් ගිමන් හැරීමක් කරන අවස්ථාවකදී ඒ ඉදිරියෙන් තිබුණු බිලයක් අසලට දුවගෙන ආපු හාව ව්‍යාග්‍රයන්ට බයේ, නමුත් ඒ බිලය අසලදී ව්‍යාග්‍රයන් දෙදෙනා හාවට බයේ දුවනවා දැකලා ගම්පල යුගයේ සිටි වික්‍රමබාහු රජතුමාට පැවසීමෙන් අනතුරුව මේ ජයභූමියක් බව දැනගෙන වික්‍රමබාහු රජතුමා විසින් මේ ශ්‍රීනාථ දේවාලය ඉදි කරලා තියෙනවා. එයින් අනතුරුව වික්‍රමබාහු රජතුමා මෙම ජයභූමියේ ඔහුගේ රජවාසල, නගරය, අන්තක්පුර ආදී සියලු දේවල් ඉදි කරලා සෙන්කණ්ඩ බ්‍රාහ්මණයට ගෞරවයක් පිණිස සෙන්කණ්ඩ ශෛලාබිධානපුර කියලා මේ මහනුවරට නම තබලා තියෙනවා. ඉතින් මේ ආකාරයෙන් ඉදිවෙච්ච ශ්‍රීනාථ දේවාලය මතු බුදුවන නාථ දෙවියන් වහන්සේ හෙවත් මෛත්‍රී බෝධි උත්තමයන් වහන්සේ ඉදිරියේදී තමා රජවරු දියුරුම් දුන්නේ, අභිෂේක මංගල්‍ය පැවතුනේ, රජවරුන්ගේ නම ලබා ගත්තේ, ඒ වගේම පාත්‍රා ධාතුන් වහන්සේ ඓතිහාසික අප ලෞතුරා ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ දානය වළඳපු එක් පාත්‍රා ධාතුන් වහන්සේ නමත් තැන්පත් කරලා තිබෙන්නේ. ඒ වගේම ඓතිහාසික වැල්බෝධීන් වහන්සේ ස්ථාපනය වෙලා තියෙන්නේ ශ්‍රීනාථ දේවාලයේ. ඒ වගේම ශ්‍රීනාථ දේවාලයත් මහවිෂ්ණු දේවාලයත් අතර දේව සංහිඳ පවතිනවා. එවැනි ඉතාමත්ම දුර්ලභ ගණයේ සංස්කෘතික සහ ප්‍රෞඩත්වයක් ගෙන දෙන ඉතිහාසයකට උරුමකම් කියන ස්ථානයක් ලෙස අපිට ශ්‍රීනාථ දේවාලය හඳුන්වන්න පුළුවන්. පෙරහර මංගල්‍යයේදී අපේ ගෞරවනීය දියවඩන නිර්මතුමාගේ ආරාධනය පරිදි කුඹල් පෙරහැරේ දෙවනි දින වීදි සංචාරය කිරීමට දළදා පෙරහැරේ අපිට ශ්‍රීනාථ දේවාලයේ බස්නායක නිලමිතුමාට වරම් ලැබෙනවා දියවඩන නිලමිතුමාගේ ආරාධනයෙන්. එවැනි ආකාරයට නාථ දේවාලයේ නිලමෙවරයක් පවා සලකන්නේ ශ්‍රීනාථ දෙවියන් වහන්සේ මතු බුදුවන මෛත්‍රී බෝධි උත්තමයාණන් වහන්සේ නිසයි. දසපියක පෙරහරක් නොනවතින මෙහෙවරක් ලොවක් මවිත කළ හෙළේ මහා සංස්කෘතික මංගල්‍යය ඓතිහාසික කන්ද උඩරට ඇසල පෙරහැර